අයිබුවන් ප්‍රවෘත්ති මැතිලියේ සිට මම සංජීව මාගේ ප්‍රථම නවදහනිය ප්‍රධාන ප්‍රවෘත්ති ශිෂ්‍ය මාර්ගයට. ඊසල් අඩුවද බස් ධාතු සංශෝධනයේ අර්බුදයක. විදුලි බිල පිළිබඳ තීරණය එළබෙන කැබිනට්ටුවේදී. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු විසඳීමට රාජ්‍ය අවධානය අදත් ගමන් වාර 12ක් අවලංගු කෙරේ. මෙක්සිකෝවේ බන්ධනාකාරයකට ප්‍රහාරයක්. සාකච්ඡාවට බඳුන් වන බස් ගාස්තුව පිළිබඳවයි අද මුලින්ම අවධානය. මහජන බැංකුවේ සිසිල් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න. SLT මොබිටෙල් එකම එක සමිතියව. ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා. කෙසේ වෙතත් අනිකුත් බස් සංගම් සමගද සාකච්ඡා කර දින දෙකකින් ඒ පිළිබඳ තීරණයකට පැමිණෙන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. අපේ මිල සූත්‍රයක් තියෙනවා වසර 20ක් පුරා ක්‍රියාත්මක කරන බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය. ඒ 104 සීමාව ඉක්මවෙන්න මේ අවස්ථාවේදීත් කටයුතු වෙලා නැහැ. මොකද අඩුම වශයෙන් රුපියල් 35ක් හෝ 40කට ආසන්න වෙන්න ඕන. අඩුවීම ඒ ප්‍රතිශතයට බලපෑමක් සිදු වෙන්න. නමුත් මෙතෙන්දි බලපෑමට ආසන්න වෙලා තියෙන 3%කටවත් ලඟ වෙලා නැහැ. මිල සූත්‍රයේ අනුම ඩීසල් වල මිල සූත්‍රයකුත් තියෙනවානේ. පෞද්ගලික බස් අතර මිල සූත්‍රයක් වගේම ඩීසල් වල මිල සූත්‍රයකුත් තියෙනවා. නැවත වරක් දැල්ලා ලබන මාසේ නැවත වර රුපියල් 10ක් හෝ 15ක් වැඩි වුණොත් එහෙම ඩීසල් මිල අපිට අනිවාර්යයෙන්ම නැවත වර බස් ගාස්තු වැඩි කිරීමට යන්න වෙනවා. යම් සහනයක් අපි ලබා දෙන්න ජනතාවට කටයුතු කරන නම් මොකද අපි දැන් ජනතාවගේ කතා බහක් තියෙනවා. රුපියල් 25ක් කියන්නේ ලොකු මුදලක්. ඒක අඩු කිරීමේදී සහනයක් ලබා දෙනවද කියලා අපිට දින දෙකක්වත් අවශ්‍ය වෙනවා. අපේ බස් හිමියන් සමගත් අධ්‍යක්ෂ මණ්ඩලයත් සමග සාකච්ඡා කරලා දින දෙකකින් අපිට ජාතික ගමනාගමන කොමිසම් සභාවට දැනුම් දෙන්න හැකියාව තියෙනවා. සහන දෙන්න සූදානම්. නමුත් අපිටත් සහන දෙන්න අත්‍යවශ්‍යයි. මොකද විදුලි බිලත් වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී විදුලි බිල වැඩි වුණොත් අනිවාර්යයෙන්ම අපේ පිරිවැය තවත් වැඩි වෙනවා. ඩීසල් ලීටරයක් වැඩි කරනකොට රුපියල් 100 ගණන් වලින් වැඩි කරනවා. හැබැයි අඩු කරනකොට රුපියල් 10කින් 15කින් තමයි අඩු කරන්නේ. ඉතින් මේ රුපියල් 15කින් අඩු කළාට බස් ගාසු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව මෙහි කිසිදු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බස් ගාසු ජාතික ප්‍රතිපත්තියට අනුව කිසිසේත් බස් ගාසු අඩු කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි හෙට සිට රජය අපේ වාහන අමතර කොටස් මිල, ටයර්, ටියුබ්, ටේප්, බැටරි සහ අනිකුත් පිරිවැයන් 50%කින් අඩු කරනවා නම් අපිත් ලෑස්ති හෙට දිනේ සිට උනත් බස් ගාස්තු අඩු කරන්න. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට තීරණය කළා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් පහත දැමුණු අතර ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 405ක් ලෙසයි. මේට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදීද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කෙරුණා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු කළ මිල සංශෝධනයත් සමග ඩීසල් මිල මේ වන විට රුපියල් 25කින් අඩු වී තිබෙනවා. වාර දෙකක සිදු වූ මෙම සංශෝධනයන්ට සාපේක්ෂව බස් ගාස්තු අඩුවීමක් සිදුවන්නේද යන්න සම්බන්ධව අවධානය යොමු වෙති. ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ අද දිනේ ගණනය කිරීම සිදු කර එම නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු කර එම තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බවයි. මහජන බැංකුවේ සිසිල් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න. SLT මොබිටෙල් එකම එක සමිතියව. කොම්බ සහ පිවිතුරු මාසොන්දෙන් බයෝක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර්. දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සේවක ගැටළු විසඳීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය පන්දුල කුණවර්ධන මහතා සඳහන් කළේ දෙපාර්තමේන්තුවේ පවතින සේවක සහ නිලධාරී හිඟිය පියවීම සඳහා අවශ්‍ය විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බවයි. දුම්රිය දෙපාර්තමේන්තුව උත්පල තත්ත්වයට පත් වෙලා තිබුණේ බොහෝ කලක සිට. රියදුරන් තුම්රිය නියාමකවරු, ගාඩ්වරු, තුම්රිය ස්ථානාධිපතිවරු බඳවගෙන තිබුණේ. ඒ බඳවගත්තත් බඳවගත්ත පමණින් තුම්රියක් ධාවනය කරන්නට බෑ. ඒ සඳහා පුහුණු කාලය අවසන් වෙන තෙක් දීර්ඝ කාලයක් ගත වෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්මගෙන නැති නිසා ඒ විශ්‍රාම යන අයට අපි කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට පැමිණෙන ලෙස දැනුම් දීලා තියෙනවා. මේ
ප්‍රශ්න සඳහා ක්ෂණික පිළිතුරු නැහැ. මොකද දීර්ඝ කාලයක් ගොඩ ගැසීලා තිබුණ ප්‍රශ්න අපිට මේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනකොට කෙටි කාලයකදී විසඳන්න බෑ. දින 3කදී දුම්රිය ගමන් වාර 113ක් අවලංගුයි. දින 3කදී විසඳුන් නැත්තම් 10 වෙනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග. අන්න ඒකයි වැදගත් මේක. ඒ කියන්නේ විසඳුන් නැත්තම් ඩක් ගාලා දුම්රිය නතර කරන්න. ඒක තමයි මේ ක්‍රමවේදය. මේක සාධාරණ නෑ. මේක පව්. අපි මේ බඳව ගන්න අවශ්‍ය අය පිළිබඳ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතර නවක දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දිනක සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. දුම්රිය ස්ථානවල පැවති ප්‍රවේශ පත් ලබා ගැනීමේදී ඇති තදපදය අවම කොට මගී ජනතාව වෙත ගැටලුවකින් තොරව සේවාව ලබා දීමට හැකිවන බවයි එහිදී අමාත්‍යවරයා පැවසුවේ. වසර 3කට පසුව රාජ්‍ය සේවය වෙත එළඹෙන පළමු කණ්ඩායම වශයෙන් හා 2023 වර්ෂයේ රාජ්‍ය සේවයට එක්වන පළමු කණ්ඩායම වශයෙන් මෙම පත්වීම් ප්‍රදානය කිරීම සිදු කෙරුණේ. ඒ යටතේ දුම්රිය ස්ථානාධිපතිවරුන් පත්වීම් ලැබුවා. කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සේවකීන් 500කට වැඩි පිරිසක් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් හටගත් සේවක හිඟය හමුවේ අද පෙරවරුවේ දුම්රිය ගමන්මාර්ග 12ක් අවලංගු වූ බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ. කාර්යාල දුම්රිය 10ක් ඒ අතර වනවා. ගාඨකොලට ලැබි පරිසර හිතකාමී ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ එකම භාවිතයෙන් පසු ස්වභාවිකව
කංගුරු විල සහ තීනියාවල ප්‍රදේශවලදී කාන්තාවක් හා තරුණියක් අමානුෂික ලෙස ඝාතනයට ලක් වී තිබුණා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ නිවේදනයක් නිකුත් කරමින් මේ පව සඳහන් කළා. තීනියාවල මහවත්ත ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කර තිබබයි පොලිසිය සඳහන් කළේ. අනියම් සම්බන්ධතාවයක් මත ඇතු බහින් බස් වීමක් තුරුදිග යමින් පසුගියදා සැමියා විසින් සිය බිරිඳට පහර දීමක් සිදු කර තිබුව අතර අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා හිමිදුම රෝහලට ඇතුළත් කර තිබුණා. පසුව ඇය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් සිය මවගේ නිවසේ පදිංචි වී තිබුව අතර ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් බිරිඳගේ ගෙල කපා දමා මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ සැමියා මහවත්ත ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ මවගේ නිවසට ගොස් නිවසියන් බියකන්වා පළවා හැරිමින් අනතුරුව 33 හැවිරිදි වියේ පසුවන හිඳුම හිග්ගල්කොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක් වී තිබෙනවා. ඇයගේ මූත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කලුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවායි පොලිස් මාධ්‍ය කොට්ටාශයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඝාතනය සිදු කළ 36 හැවිරිදි සැකකාර සැමියා අත්අඩංගුවටගෙන ඇති අතර තීනියාවල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ගංගුඩවිල ප්‍රදේශයේ පිහිටි ගරාජයක් තුල මොට ආයුධයකින් පහර දී තරුණේ ඝාතනය කර තිබෙනවා. අවුරුදු 23 වූ කිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ජනවාරි 1 වෙනිදා රාත්‍රියේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමක් තුරුදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු මොට ආයුධයකින් පහර දී ඝාතනය සිදු කර තිබෙනවා. මියගිය පුද්ගලයා හා පහර දුන් පුද්ගලයා එම කරාචියේ සේවකින් බවත් ඔවුන් කරාචියේ නැවති රැකියාව සිදු කරන අය බවත් අනාවරණය වී තිබෙනවා. 65 සවර්දී දෙනියාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිද්ධිය සම්පාදෙන්න අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය වැඩිදුරටත් සඳහන් කළා. තවත් ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛයේ ඉදිරියේදී නිකුත් කරන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය පන්දුල කුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. අපි කවුරුත් දන්නවා අපේ රටේ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය සමාගම් වලින් විශාල ප්‍රමාණයක් ඉතාම බරපතල ලෙස අලාභ විඳිමින් පවතින. ඒ අලාභ සියල්ල අවසානයේදී මේ රටේ පොදු ජනතාව මත පැටවෙනවා. ඒක නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් එකී ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයේ බරක් සමස්ත ලාංකීය ජනතාව විසින් උසුල ගන්න නිසා රාජ්‍ය ව්‍යවසායන් අලාභ නොලබන තත්ත්වයට ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීම සඳහා විද්වත් කමිටු විසින් සාකච්ඡාවල් පවත්වාගෙන යනවා. ඒ කටයුතු කඩිනම් කරන්න 2022 අතුරු අයවැය මගින් රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ජනාධිපතිතුමා ඉදිරිපත් කළා. ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැපීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකී ස්ථාපනය කරනු ලැබුවා. ඒ ඇතැම් රජයේ සතු සමාගම් රජයට බහුතර කොටස් හිමි සමාගම් රාජ්‍ය සංස්ථා පිළිබඳ ඒ
කමිටුව විසින් විශේෂ අධ්‍යයනයක් කළා තියෙනවා. ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන කඩිනම් කරන්න 100% කොටස් හිමිකරත්වයේ භාණ්ඩාගාරයේ ලේකම්ට අයිති වෙන ආකාරයට මහ භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක් පිටවන්න ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යතුමා ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කළා. අනාගත කාලය තුළදී මොනම හේතුවක් නිසාවත් මේ ප්‍රාථමික පන්තියක සිටිය හැකි දරුවන් සංඛ්‍යාව 40 දක්වා 40 නොඉක්මවන ලෙසට පවත්වාගෙන යන්නත් පස්වෙනි ශ්‍රේණියෙන් උඩ ද්විතීක පාසල්වල පන්ති කාමරයක දරුවන් සංඛ්‍යාව 45 සීමාව නොඉක්මවන ලෙස පවත්වාගෙන යන්නත් අවශ්‍ය නීතිමය විධිවිධාන නොබෝ දිනකින් චක්‍රලේඛනයක් මගින් නිකුත් කරන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. දැනට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ යටතේ තියෙන ඉඩම් බැහැර කිරීම සඳහා වෙන බලතල ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට තිබෙනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් බැහැර කිරීම සඳහා වන බලතල ඉඩම් කොමිෂන් සභාව වෙත පැවරිලා තියෙනවා. මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපාරයේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අදාළ අරමුණු දැනටමත් සපුරගෙන ඇති බැවින් එම ආයතන දෙකමගින් සිදු කරන ඉඩම් බැහැර කිරීමද ඇතුළුව රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළ සියලු මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමණක් සිදු කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්න රජයේ අදහස් කරනවා. ඒ අනුව රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළව දැනට පවතින සියලු නීති රීති රෙගුලාසි අධ්‍යයනය කරලා හඳුන්වා දිය යුතු නව නීති සංශෝධනයන්ද ඇතුළත් රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය ඉඩම් මාර්ගෝපදේශකයක් සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීම සඳහා අවසර ඉල්ලා සිටියේ ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මේ අවස්ථාවේ සාමාන්‍ය ජනතාවට බිත්තරයක් රුපියල් 50කටත් වඩා අධික මිලකට ඇතැම් විට රුපියල් 70ට 80ට ගන්නට සිද්ධ වීමෙන් පාරිභෝගික ජනතාවට විශේෂයෙන් දරුවන් සිටින නිවෙස්වලට සිද්ධ වෙලා තිබෙන අකරතැබ්බේ පිළිබඳ බොහෝ කරුණු ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබලා දුන්න වෙළඳැමැත්තුමාට මිල සාධාරණ මට්ටමකට පහළට ගෙනීම සඳහා අවශ්‍යතාවයක් පැන නැගුණොත් අඩු මිලට විදේශ රටවලින් බිත්තර ආනයනය කරන්නට එතුමට තීරණය කරන්නට පුළුවන් කියලා අවසරයක් ලබා දුන්නා. ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යවරය වශයෙන් ගරු ජනාධිපතිතුමත් විදුලි බල අමාත්‍යතුමා වශයෙන් කාංචන විජේසේකර අමාත්‍යතුමත් සංශෝධිත විදුලි බල ගාස්තු පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ තවදුරටත් අධ්‍යයනය කරලා ඒ සඳහා අනුමැතිය ලබා දීම ලබන කැබිනට් මණ්ඩලයේදී කරන බව දැනුම් දුන්නා. ඒ පිළිබඳ ඉදිරි කැබිනට් මණ්ඩලයේදී විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වෙන සාකච්ඡාව සිදු වෙනවා. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් කෙටියෙන් දැන්. 2022 වර්ෂය කියන්නේ අපේ රටේ ඉතිහාසයේ එක්තරා දුරකට වෙනමම විදිහේ වර්ෂයක්. මේට ඉස්සර හැමදාම විවස්ථාව ඇතුලේ තමයි ආණ්ඩු වෙනස් වුනේ. විවස්ථාව ඇතුලේ තමයි රජයන් වෙනස් වුනේ. හැබැයි 2022 විවස්ථාවට පිටින් ගිහිල්ලා රටේ ජනතාව විශාල අරගලයක් විශාල බලපෑමක් ආණ්ඩුවට සිදු කරා කියලා ඔබ දන්නවා. මේ වෙන විට යම්කිසි ආකාරයකට මේ ප්‍රජාතන්ත්‍රීය පාලනයේ විකෘතියක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි යමින් ඉන්නේ අන්නේ විකෘති සහගත පාලනය. ඒ විකෘති සහගත පාලනයෙන් එළියට යෑමේ ඉඩක් මේ 2023 වර්ෂයේ තියෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා පෙරලා මේ රටේ ජනතාව වෙතින් ජනමතයක් මැන්ඩේට් එකක් මේ වර්ෂය තුළ ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. විපක්ෂය සුපුරුදු පරිදි දේශපාලන ක්‍රියාදාමයේ නිරත වෙමින් නැවතත් සුපුරුදු දේශපාලනය කරන්න ගමන් කරන බව පේනවා. එහෙම වුණොත් ඉතාම අවාසනාවන්ත තැනකට ශ්‍රී ලංකාව පත් කරයි. තරුණ තරුණයන් බලාපොරොත්තු වුණේ සම්පූර්ණ වෙනසක්. එහෙනම් තරුණ තරුණයන් බලාපොරොත්තු වුණේ මුදල් අච්චු ගහන සමාජයක් නෙමෙයි. තාවකාලිකව මහජනයා රවටන ව්‍යාපාරයක් නෙමෙයි. ඒ වගේම තරුණ තරුණයන් බලාපොරොත්තු වුණේ සම්පූර්ණ වෙනසක් ඇති වෙන්න. ඒ නිසා තමයි දේශපාලඥයන් 225ම ප්‍රතික්ෂේප කළේ. විරුද්ධ පක්ෂයේ තවදුරටත් හිතන්නේ මුදල් අච්චු ගහලා ඡන්දයක් තියලා රට අරාජික කරන්න නම් මං හිතන්නේ ඒක ඉතාම අවාසනාවන්ත තත්වයක්. ප්‍රධාන මාතෘකාවක් හැටියට සටන් පාඨයක් හැටියට මැතිවරණ ව්‍යාපාරය නම් ගේන බලාපොරොත්තු වෙන්නේ මහජනතාව කල්පනාවෙන් ක්‍රියාකළ යුතුව තිබෙනවා. රජය උත්සාහ කරනවා තාමත් මේ මතයක් හදන්න මැතිවරණයකට කාලය නෙමෙයි කියලා. නමුත් මැතිවරණ කල් දාන්න ක්‍රමයක් අපේ රටේ පළාත් පාලන මැතිවරණ නීතිය යටතේවත් රටේ ව්‍යවස්ථාවේවත් මැතිවරණයක් කල් දාන්න කිසිම ඉඩක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අඩු තීන්දුව ගණනාවක් තියෙනවා. හිටපු අග්‍රවේශකාර ඩෙප් ගරු මැතිතුමා දීලා තියෙනවා තීන්දුවක්. මේ ඡන්ද අයිතිය ෆ්‍රැන්චයිස් තෝරා ගැනීමේ අයිතිය කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක්. මේක කිසිසේත්ම නැති කරන්න බැරි අයිතියක් කියලා
ඉතින් ආණ්ඩුව විවිධ උත්සාහ දරුවා මැතිවරණ කොමිසම අල්ල ගන්න හැදුවා ඒක විපක්ෂයේ සියලුයෙන් සිටපු නිසා ඒක කරන්න බැරි වුණා ඒ වගේම මැතිවරණ කොමිසමේ නිලධාරීත් මැතිවරණයක වැදගත්කම තේරුම් ගත්තා හැබැයි අපි හිතුවා දෙසැම්බර් මාසයේ අග මේ මැතිවරණය ගැසට් කරයි කියලා නමුත් ඒක සිද්ධ වුණේ නැහැ දැන් මේ සතිය කරනවා කියලා තමයි දැන් රාවියන්නේ කෙසේ වෙතත් ප්‍රමාද වෙලා හරි මේ මැතිවරණය ගැසට් කරන එක මං හිතන්නේ රටට හොඳයි මොකද ජනතාවට පණිවිඩයක් දෙන්න පුළුවන් ආණ්ඩුවට අදේ පණිවිඩයක් දෙන්න මාර්ගයක් නැහැ ඒකයි අරගල කෙරුවේ අංගිතර ඔක්කොම තුරුම්පු ගහලා ගහලා අවසానයි දැන් අන්තිම තුරුම්පුව තමයි ආණ්ඩුව හදනවා තේරීම් බාර නිලධාරීන් අල්ලගෙන ඕල්ලව වාර්තාවන් ගෙන්න ගන්න ඡන්දයක් තියන්න බෑ කියලා අපේ රටේ ජනතාව විටිමිට ආණ්ඩු මාරු කරලා තිබෙනවා විටිමිට නායකයන් මාරු කරලා තිබෙනවා හැබැයි ඔබ හොයලා බලන්න අපේ රට පාලනය කරේ කවුද ඉතාමත් කුඩා පන්නේ ප්‍රභු පෞල් කණ්ඩායම ඒ නිසා දුක වේදනාව ජනතාව අත්විඳින්න තිබෙන තමන්ගේ ඉතාමත් නීරස ජීවිතය අපි පොතෙන් ඉගෙන ගන්න මිනිස්සු නෙවෙයි අපි අහලා ඉගෙන ගත්ත මිනිස්සු නෙවෙයි අපි අපේ ජීවිත වලින් අත්දකපු මිනිස්සු දශක ගණනාවක් මොන පන්නේ ආණ්ඩුව හැදුවත් දශක ගණනාවක් මොන පන්නේ නායකයන් ගෙනාවත් අපි මොකද කරලා තිබෙන්නේ උඩ ඉතාමත් සීමිත ප්‍රභු පෞල් කණ්ඩායමකින් අපේ රටේ දේශපාලන නායකත්වය තෝරාගෙන තිබෙනවා අපි ඔබට ආරාධනා කරන්න ආවේ ඒ දශක ගණනාවක් ගමන් කරමින් තිබුණු මේ දේශපාලන මාවත අපි වෙනස් කරමු වෙනස් කරලා සැබවින්ම මේ රටත් එක්ක මේ මහපොළොවත් එක්ක මේ රටේ මහජනයාත් එක්ක ඉතාම සමීපව ගැට ගැහුණු අත්දැකීම් තිබෙන එයාගේ දුක වේදනාව අත්විඳින්මින් තිබෙන නව පරම්පරාවක් අතට අපේ රටේ දේශපාලන බලයේ සුක්කානම මාරු කරන්න ඕන අපි ඔබට ආරාධනා කරන්නේ ජාතික ජන බලවේගය අන්නේ දේශපාලන වෙනස් කරලා අපේ රටේ පොදු ජනයාගේ පොදු ජන ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා අපි කටයුතු කරමු කියන ඉල්ලීම අපි මිල්ලන කරන්න තවත් ප්‍රවෘත්ති මේ විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ වැඩ තහනමට ලක් වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෝටරාතියට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩිවැදීමේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබෙනවා. පසුගිය 17 වනදා සිදු වූ මෙම සිදුවීමෙන් ශානි අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබූ මෝටරාතියට වෙඩිවැදී ඇති බවයි සඳහන් වන්නේ. සිද්ධිය වන අවස්ථාවේදී ශානි අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර කොස්තාපල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර නොමැති බවයි පොලිසිය සඳහන් කලේ යනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා මෙම සිද්ධිය පිළිබඳව ඔරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී තිබෙනවා. කොග්ගල අපනයන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ආහාර විෂවීමකින් රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස විෂවී ඇත්තේ ඊයේ රාත්‍රියේ මෙම කර්මාන්ත ශාලාවේ සේවකින් වෙන්වෙන් පැවැත්වු ප්‍රිය සම්භාෂණයකදී ලබා දුන් ආහාර වර්ගයක්. පොලිසිය සඳහන් කළේ ආහාර විෂවීමෙන් රෝහල්ගත කර ඇති මුළු පිරිස 114ක් වන අතර ඔවුන් සියලු දෙනාම කාන්තාවන් වන බවයි. එන් 30 දෙනෙකු කරාපිටියේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. පලාත්පාලන ඡන්දය පැවැත්වීම අත්තිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ විශ්‍රාමික යුද හමුදා කරනවරයෙකු වන WMR විජේසුන්දර මහතා විසිනි. එහි වගුත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් කුංචීවා මහතා ඇතුළු එහි සමාජිකයින් අග්‍රමාත්‍වරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ පලාත්පාලන මැතිවරණයේ පැවැත්වීමට අදාළව දැරීමට සිදුවන වියදම සම්බන්ධයෙන් තමන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ මැතිවරණ කොමිසමෙන් විමසීමක්ද කළ බවයි. අදාළ මැතිවරණයේ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10ක පමණ මුදලක් වැය වෙන බවට මැතිවරණ කොමිසම විසින් තමන්ට දැනුම් දුන් බවද පෙත්සම් කරු සඳහන් කළා. හෙදියන් විශේෂඥ වෛද්‍යවරුන් දුම්රිය රියදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය පිළිබඳ තීරණයක් ගැනීම කෙරෙහි අවධානය යොමු ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා. ඒ රාජ්‍ය සේවකයන් 30,000කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දෙසැම්බර් මාස 31 වන දින සිට විශ්‍රාම ගැන්වීමත් සමග. ඒ අනුව විශේෂ ශේෂ්ත්‍ර කිහිපයක රාජ්‍ය සේවකින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර තුල මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවල සඳහා. ඒ අනුව 2022 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකින් ප්‍රමාණය 91,961ක්. පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුලදී රුසියාවෙන් 19,963ක සංචාරකින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. 2022 සමස්ත වර්ෂය සැලකීමේදී වැඩිම සංචාරකින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාව
ජනතාවෙන් වන අතර එය 1,24,000ක් වෙනවා. එය වසර තුල පැමිණ ඇති සමස්ත සංචාරකින් ප්‍රමාණයෙන් 17% සංචාරකින් 108ක ඉලක්කයක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු යටතේ ඉදිකළ නව ඉලෙක්ට්‍රොනික තීරුබදු සාප්පු සංකීර්ණය වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිවාස සිරිපාලද සිල්වා මහතා විසින් අද පෙරවරුවේ විවෘත කෙරුණා. සාප්පු 31කින් සමන්විත මෙම සංකීර්ණය තුළින් මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් හා සංචාරකයින්ට නිසි ප්‍රමිතියෙන් යුතු ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තෝරා ගැනීමට හැකියාව පවතිනවා. මේ ගුවන්තොටුපළේ ධාවන පථය අවුරුදු 21ක් පරණම කැඩී බිඳී ගිය තිබුණු ධාවන පථය මට පුළුවන් වුණා මාස 3කදී නවීකරණය කරලා මේ ගුවන්තොටුපළ ආකර්ෂණීය ගුවන්තොටුපළ බවට පත් කරගන්න. අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ මත්පැන්වල බදු 20%කින් ඉහළ නැග්වීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව දුම්වැටි බදුද 20%කින් ඉහළටම ආතිබේ. එය අනුව රුපියල් 90ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 105ක් වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා. තවද රුපියල් 85ක්ව පැවති දුම්වැටියක නව මිල රුපියල් 100ක් වනු ඇති. රුපියල් 70කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 80ක් දක්වා ඉහළ යනු ඇති. රුපියල් 60කට පැවති දුම්වැටියක නව මිල රුපියල් 70ක් දක්වා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කරනවා. මේ අතර මිලිමීටර් 60ට නොවැඩි දුම්වැටි රුපියල් 15කට පැවති දුම්වැටියා රුපියල් 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇති බවද වාර්තා වනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්. තවත් ප්‍රවෘත්ති මේ විරාමයේ නතරව බලාපොරොත්තු වන්න. ලොවට අතරතුරු සමගින් දැන් අවධානය විදේශ පුවත් වෙත. ඩුබයි බලධාරීන් විසින් මධ්‍යස්ථාන මත පනවා තිබූ බද්දෙන් 30%ක් කපා හැරීමට තීරණය කර තිබෙනවා. ඩුබයි නගරයේ සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණ ඇති බවයි ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ. එමෙන්ම මේ යටතේ පෞද්ගලික මධ්‍යස්ථාන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් අය නොකිරීමටත් කටයුතු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මීට පෙරත් ඩුබයිහි මධ්‍යස්ථාන අලෙවිය මත පනවා තිබූ සීමා රැසක් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගනු ලැබුවා. පිලිපීනයට බලපෑ ගංවතුර සහ නායාම හේතුවෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 19 දෙනෙක්ද අතුරුදන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගංවතුර සහ නායාම හේතුවෙන් දහස් ගණනක් අවතැන් වී තිබෙනවා. නිවාස 5000ක් පමණ විනාශ වී ඇති අතර පළාත් පාලන ආයතන 20කට වැඩි සංඛ්‍යාවක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ. යුක්‍රේනයට එරෙහිව රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පවසනවා. ඉරානයේ නිෂ්පාදිත ෂහී ඩ්‍රෝන යාන යොදා ගනිමින් මෙම ප්‍රහාණය සැලසුම් කර ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි අනාවරණය වී ඇත්තේ. යුක්‍රේන ආරක්ෂක අංශ විසින් ඩොන්බාස් කලාපයේ රුසියානු හමුදා සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනය කිරීමට පිළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව වාර්තා වනවා. අදාළ ප්‍රහාරයේදී රුසියානු හමුදා බටයින් 63 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙක්සිකෝවේ සිව්ඩා චූරිසනම් වදනාගාරයට සන්නත් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබුණා. ඒ බන්ධනාගාරයේ රදවා සිටි පිරිස බේරා ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් එහිදී ආරක්ෂක අංශ සහ කලාකාරී පිරිස අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එලෙස මියගිය පිරිස අතර ආරක්ෂක නිලධාරීන් 10 දෙනෙකු සිරකරුවන් 7 දෙනෙකු සහ ප්‍රහාරකීන් 2 දෙනෙකුද වනවා. මෙත් සමගින් අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්.